සදහවත් පින්නතුනි සත්‍ය භවෙන් භවයට සැරිසරන්නේ තෘප්තියක් නැති සෙවිල්ලක යෙදමින් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කර වදාලා සසර පෑදම දුකක් බව නොතේරෙන්නේත් ඒ සෙවිල්ලෙන් තෘප්තියක් ලැබී හැකිය කියන අවිද්‍යාව නිසායි තෘප්තියක සේයාවක් වෙන්වමින් පිටිපස්සෙන් යුතගෙන සත්වයා පොළඹවන ඒ බලවේගය තණ්හාවයි පටිසම්පාද ධර්මය තුල තණ්හා වැඩිගත් වන හැටි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාන් වහන්සේ තණ්හාව පිළිබඳ ද්වේතාව ඉදිරිපත් කරන්නේ මෙන්න මෙහිමයි මහණෙනි මනමින් ද්වේතානුපස්සනාවේදී මේ තවත් ක්‍රමයක් තිබිය හැකිදයි අසන්න උන් නැතොත් තිබිය හැකියි කිව යුතුය කෙසේද තිබිය හැකියි යම්තා දුකක් හට ගැනීමද ඒ සියල්ල තණ්හාව ප්‍රත්‍යයෙන් මේ එක අනුපස්සනාවකි තණ්හාවගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හටගැන්මක් නැත මේ දෙවිඥාන අනුපස්සනාවයි මහණෙනි මනවින් මේ ද්වේතානුපස්සනාවේ යෙදෙමින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව වෙසෙන භික්ෂුවකට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු විය හැකියි ditu damiye himara phale ho upadana yamak shesha vetut anagami phale ho tanna dutiyo puriso dīgha maddhana sansaram tannava divenniya karagat purushya dīrgha kālayak tisse sari saranni ikkha bhavan yatha bhavan sansaram nāti vattati mese bavat anse bavat atara kirena මේ සංසාරය ඉක්ක භාවන් යථා භාවං මෙසේ බවත් අන්සේ බවත් අතර තියෙන මේ සංසාරය නොඉක්මව ඊළඟට ප්‍රකාශ කරනවා ඒත මාදීනවං ඤත්වා තණ්හා දුක්ඛස සම්භවං දුකේ යටගැන්ම වන තණ්හාවේ මේ ආදීනවේ දන වීත තණ්හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිබ්බදේ තණ්හාව දුරු කරලා අල්ලා ගැනීමෙන් තොරව සතිමත් භික්ෂුව හැසිරෙනවා. ඉතින් මෙන්න මේ තණ්හාව ගැන කියනකොට පළමුවෙන්ම අපි මතක් කරගන්න ඕන පටිච්චසමුප්පාද ධර්මයේ තණ්හාව සඳහන් වෙන ආකාරය මේ පින්වතුන් කවුරුත් අංග 12 පටිච්චසමුප්පාද ධර්මයේ දන්නවා. ඒක මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ. වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදාන තණ්හාව ඇති වෙන වේදනාව ප්‍රත්‍යයෙන් ඒ වගේම තණ්හාව උපාදානයට ප්‍රත්‍යක් වෙනවා. ඔන්න ඒ කාරණේ මතක තියාගන්න ඕන. දෙපැත්තෙන්ම තණ්හාව දෙපැත්තේ තියෙන මේ ප්‍රත්‍ය දෙක. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංයුත්සංගයේ නිදාන සංයුත්තේ පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේදී තණ්හාව හඳුන්වලා දෙන්නේ හය ආකාරයකටයි. ඉන්ද්‍රිය ආරම්මන අනුව. මොනවාද හය? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා පුට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා ඔය විදිහට හය ආකාරයකටයි එකෙන් දිගත්වන්නේ. නමුත් මේ පින්නතුන් වඩාත් අහලා තියෙන ඉතාමත්ම ජනප්‍රිය හැඳින්වීම අපට එන්නේ ධම්ම චක්කප්පවත්තන සූත්‍රයෙන්. ඔය පිළිත් කියන පින්නතුන් හිතන් හොදට දන්නවා පිළිත් අහන පින්නතුන්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී දුක සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ තණ්හාව ආශ්‍රයෙන්. ඒ පාඨය අපි බොහෝ අවස්ථාවල මතු කළ දුන මේ පින්නතුන්ට නොයෙකුත් හේතුන් නිසා යායන් තණ්හා පුනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ මේ තණ්හාව අන්න පුනෝ භවිකා නැවත භවයක් ඇති කරන ස්වභාවය මේ තණ්හාවේ තියෙන ඒ වගේම පුනෝ භවිකා නන්දිරාග සහගතා තුටුවීම් ඇලීම් සහිත ඊළඟට తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ තැන සතුටවන ස්වභාවය ඇති ඔන්න තණ්හාව හඳුන්වන ඒ පද තුන ඊළඟට ඒ වගේම ඔන්න ඊළඟට කියවෙනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාම තණ්හා කියන්නේ පංචකාමයේ කාම සත්පස්තුන්ට ඇති තණ්හා භව තණ්හා කියන එක අපිට තේරුම් කරන්න තියෙන්නේ තව දිගට කියන්න තියෙනවා කෙටියෙන් කියතොත් ඔය ශාස්ත්‍රක දෘෂ්ටි ආදී තියෙන ආකාරයට ආත්මයක පැවැත්ම දිගට පවත්වා ගැනීමට යන තණ්හා තියෙන තණ්හා විභව තණ්හා කියලා කියන්නේ ඒ ආත්මයක් පිළිබඳ හැඟීම සම්බන්ධයි උච්ඡේදවාදය හා සම්බන්ධ ආත්මික විනාශය මරණින් මතු විනාශය සිදුවේ කියන මේ තණ්හාව. ඒකට පිළිබඳ තණ්හාව. කෙටින් එක සැලකගත්තොත් එතකොට ඒ මහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තණ්හාව ගැන එහෙම හැඳින්වෙනවා. නමුත් ඔන්න විශේෂ කාරණයක් මේ පින්නඳුන මතු කරනවා හිත යොදන්න. අංගුත්තර නිකායේ ටික නිපාතේ
තිත්ථායතන සූත්‍රයේදී මේ අපේ බුදුරජාණන් වහන්සේම එතෙන්දි මෙන්න මෙහිම ප්‍රකාශ කරනවා. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. මහණෙනි දුක්ඛ සමුදය ආරි සත්‍ය කුමක්ද කියලා ඉදිරිපත් කරන්නේ තණ්හාව නෙවෙයි. අර අංග 12කින් සමන්විත පටිච්චසමුප්පාදයයි. අවිජ්ජාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං. ඔය විදිහටයි දක්වන්නේ. ඉතින් කෙනෙකුට මේක ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ පරස්පර විරෝධී දේශනාවක් වගේ එකක් කළේ? අතින්දි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තණ්හාවයි කියලා දුක නමුද. මෙතෙන්දි කියනවා අවිජ්ජාපත්‍ය ආදී මේ අංග 12. අපි මේක කොහොමද තේරුම් කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සමුදයට අවිද්‍යාව ගැන කිව්වේ නැත්තේ? දුක්ඛ සමුදය ගැන කියනකොට දැන් මේ පින්වතුන් හොඳින් දන්න කාරණයක් මේ අම්මා ගැන කියනකොට තාත්තා කෙනෙක් උහේ ඉන්හරි ඉන්න බව දන්නවනේ. අන්න ඒ වගේ ඒ තාත්තා ගැන කියවෙන්නේ ඔන්න අර අවිද්‍යාව පත්‍යාදී ඒ පටිසම්පාද ධර්මය. මම මේක තේරුම් කරලා දෙන්නම්. මේක කලින් අපේ පටිසම්පාද දේශනාවල මතු කර දුන්න විශේෂ කාරණේ තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉතාමත්ම වැදගත්ම තැන අවිජ්ජා නෙවේ. විඥාන නාම රූප අපි වියසුලිය කියලා හඳුන්වුවේ ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයි පටිච්චසමුප්පාදේ කේන්ද්‍රස්ථානය. ඒකට අවිජ්ජාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන මෙන්න මෙහෙම තේරුම් ගත් නිතෙන් කරොත් වැඩි ලේසි මේ පින්නතුන්ට. අවිද්‍යාව කියන අන්ධකාරය තුල සංස්කාර කියලා කියන අඳුරේ අතපත ගෑමක් කියනවා. ඒ අඳුරේ අතපත ගෑමට අහු වෙන දෙකක් තියෙනවා. විඥානයයි නාම රූපය. ওই විඥානයයි නාම රූපය අතර ඇත්ත වශයෙන් තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. නමුත් සාමාන්‍ය ලෝකයා එක තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට මේක දෙකක් හැටියට ගන්නවා. ඒ දෙකක් හැටියට ගැනීම නිසා තමයි ලෝභ දෝෂ මෝහ ඇලුම් ගැටුම් මුලා වීම ඔක්කොම තියෙන්නේ. ඉතින් මේක තේරුම් කරන්න ඕන උපමා අපි කොතිකුත් කියලා තියෙන අන්තිමින් මතක් කර ගැනීම සෑහෙන. සරලම උපමාව අපේ නිවනේ නිවීම දේශනාව වෙනුවෙන් පොත්වලම තියෙනවා. මේ පින්නතුන් කියලා තියෙනවා. ඒ දණ්ඩ උඩ බල්ලා. ඒ දණ්ඩ උඩ යන බල්ලෙක් තමන්ගේම ඡායාව දැකලා වෙන බල්ලෙක් කියලා හිතලා ඊටක වාගේ හොලවාල් සමහරයට ගොරවාල් එහෙම නැත්නම් කුතුහලෙන් බලාවි. අන්න ලෝභ දෝෂ මෝහ. ඒ වගේම තමයි සිනමා උපමා ආදී নানা ආකාර උපමා අපි දීලා තියෙනවා. ඒවා තුලින් හිතා ගන්න පුළුවන් ලෝකයා තේරුම් ගන්න බෑ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඊටාම සියුම් දෙයක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක කදිමට පෙන්වුම් කළා අර බටකොටු මිටි දෙකේ උපමාවෙන්. බටකොටු මිටි දෙක එකකට එකක් උඩින් හේතු වෙන විදිහට තිව්වොත් ඒක ඇද්දහම මේක වැටෙනවා. මේක ඇද්දහම මේක වැටෙනවා. ඔන්න අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඉතින් මේක දෙකකුත් නෙවෙයි එකමත් නෙවෙයි. ඉතින් මේක සමහර වෙලාවට තෝරන්න මේ මම ওই ගොඩේ උපමාවක් බැරිම තැන කියනවා මෙහෙම එකක්. විඥාණයෙන් ඇහුවොත් අමුසේ කවුද කියලා. නාම රූපයෙන් අහන්නේ කියනවා. නාම රූපයෙන් අහන්නේ ඇහුවොත් අමුසේ කවුද කියලා විඥාණයෙන් අහන්නේ කියනවා. ඒ තරමට දෙක එකට එකක් සම්බන්ධයි. නමුත් ලෝකයක දන්නේ නැහැ. අර විදිහට පිල් හැටියට දෙක බෙදිලා. ඔන්න එතකොට ඒ කිව්වේ විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය සපත්‍ය සම්බන්ධතාව. මේක ගැන අපි කොතිකුත් කියලා කියනවා. ඊළඟට හිතලා බලන්න දැන් මම මේ කියන එක වැරදිද කියලා බලන්න. නාම රූපයම තමයි ආයතන 6 හැටියට බෙදිලා යන්නේ. ඒකෝට ආයතන 6 තුල අන්න හරියටම අර කියාපු තණ්හාවේ ක්‍රියාත්මක බව හොඳට පැහැදිලි වෙන බව අපි දැනටම කියලා තියෙනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, අසත් රූපයක් නිසයි චක්කු විඥානේ පහළ වෙන්නේ. අර නිසා බව අමතක වෙලා අස රූපය ඔස්සේ දුවන, කන ශබ්දය ඔස්සේ දුවන දෙකක් හැටියට අරගෙන. අන්න එතකොට මේ මුලාව තමයි අන්තිමට පංච පාදානස්කන්ධය ලෝභ දෝෂ මොහ එකතු වෙලා පංච පාදානස්කන්ධය එකතු වෙනවා. මේ අපි දක්වන විග්‍රහය පොතපතේ නැතැම් විග්‍රහවලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අටුවාචාරින් වහන්සේලා විහිසෙනවා අවිද්‍යාවේ මූල හේතුව සොයන. අවිද්‍යාවේ මූල හේතුවක් සිවිල් අවශ්‍ය නැහැ. අවිද්‍යාව තමයි තාත් එන විදිහකින් කියනවා. ඒකට අවිද්‍යාව පසුබිම තුල කෙරෙන සංස්කරණයෙන් අන්න විඥාන නාම රූපයේ ද්වේතා මතුණා. එතන ඉඳලා දෙකක් හැදුනා. දෙකක් වුණාට පස්සේ දෙකක් හැටියට ගත්තා ලෝකය. එතන ඉඳලා තමයි තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා තමයි වැතැම් පන් වල සමිද්ධි සූත්‍ර ආදී කියවෙන්නේ අච්චච්ච තණ්හං ඉද නාම රූපේ. තණ්හාව කපා හරින්නේ මේ නාම රූපය පිළිබඳව. ඒකෝර මේ නාම රූපයම තමයි අර සලායතන හැටියට බෙදලා යන්නේ. ඔන්න ඒ ටික සෑහේ කියලා හිතනවා. ඒක නිසා පරස්පර විරෝධීත්වයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනාව ඉදිරිපත් කළේ එතෙන් තැන්වල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට කියලින්ම සඳහන් වෙන්නේ පටිච්චසමුප්පාදයයි. බොහෝ දෙනාට ඒක තේරුම් ගන්න බැහැ. දැන් අපි කිව්වේ තණ්හාවේ පසුබිමයි යොන්න කොටිම පටිච්චසමුප්පාද ධර්මයේ තුල තියෙන්නේ. තණ්හාවේ පසුබිමයි. අවිද්‍යාව පසුබිමයි. ඒක අර විදිහට
අර දියසුලියට හැරිලා අන්තිම එක තුලින් අන්‍යෝන්‍ය ප්‍රතිතාව ලෝකයාට වැටහෙන්නේ නැහැ. ඒක ලෝකයා ඉන්නේ හැමතිස්සෙම කොන් දෙකක්, අන්ත දෙකක්. ඒක නිසා ඒ තුලින් අර කිව්ව ඇලීම් ගැටීම් උදාවින් නැති වෙන අවසාන ප්‍රතිපලය දුක පංච පාදනස්කන්ධ ගැටීම්. ඉතින් ඒක එහෙම කිව්වා නම් ඔන්න ඊළඟට ඇත්ත වශයෙන්ම දුක්ඛ සමුදය ආරි සත්‍ය පිළිබඳව තව ටිකක් කියන්න ඕනේ අරක ගැන. දැන් අර චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආරි සත්‍ය කියලා කිව්වේ තණ්හාව. ඊළඟට දුක්ඛ නිරෝධය ගැන කියනකොටත් ඒත් අවිද්‍යාව සඳහන් කරේ නැහැ. කස්සායම තණ්හායාසේස විරාග නිරෝධෝ චාරෝපටි නිස්සග්ගවාති. එම තණ්හාව ගීම නිරවශේෂ විරාග නිරෝධිය දුක්ඛ නිරෝධය. කෙනෙකුට අහන්න පුළුවන් කෝ අවිද්‍යාව කියලා. ඊළඟට මේ කියාපු තිත්ථායන සූත්‍රයේ දුක්ඛ නිරෝධිය දක්වන්නේ අර පටිසමුප්පාදේ ධර්මය පටිලෝම වාරේ. අවිද්‍යාවත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධාති වශයෙන් අවිද්‍යාව නිරුද්ධ කරනකොට අනිත් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඊළඟට එතන ඉඳලා අපි දැන් ඊටත් වඩා සවිස්තර ත්‍රිවිධයන් ත්‍රිපිටකයේ ඊටාත්ම සවිස්තර විග්‍රහය තියෙන දුක්ඛ සමුදය ආරි සත්‍ය පිළිබඳව දීඝනිකායේන මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන තැනත් රිංගගෙන හැංගිලා ඉන්න තැනත් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට. සාකෝපණේසා තණ්හා කත්ථ උපජ්ජමානා උපජ්ජති කත්ථ නිවිසමානා නිවිසති. සංඛ්‍යා වහන්සේලා අමතලා ප්‍රශ්නයක් හෙටදී ඉදිරිපත් කරනවා. තේරුම් කරන්න කලින් මේ තණ්හාව උපදින්නේ දැන් අපිට මේ තණ්හා කියන වචනේ පාලි භාෂාවේ ස්ත්‍රීලිංගිකයි. ඒක අපිට උපකාර වෙනවා අර අම්මා කියන කතාවත් එක්ක. ඇත්ත වශයෙන්ම ඇතැම් සූත්‍රවල තියෙනවා තණ්හා ජනිත පුරිසං කියලා. පුරිෂයා උපදවන්නේ තණ්හාව. අම්මා. තණ්හාව තමයි අම්මා. ඉතින් මෙතෙන්දිත් අර සාකෝපපණීසා තණ්හා කියන එක අපි පැරණි ක්‍රමයේට ඒක අර ලිංගික ඒවත් ගෙව්වොත් මෙහෙම කියන්නේ. ඒ මේ තණ්හාව තුමෝ පැරණි විදිහට කියන තණ්හාව තුමෝ උපදින්නේ කොතැනක උපදීද? නිවිසමානා කියන වචනේ තේරුම පින්නතුනි මේ වැදගෙන හැංගිලා ඉන්නවා රිංගගෙන ඉන්නවා කියලා කියන්නත් ඇති. ඒ වැදගෙන සිටින්නේ කියලා කියන්නේ. එතකොට උපදින්නේ කොතැනක උපදීද? වැදගෙන සිටින්නේ කොතැනක වැදගින්නේද? ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්‍ත්‍රි සාතණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා. ලෝකේ යමක් ප්‍රිය අන්න මේ වචන දෙක මතක තියාගන්න. ප්‍රිය රූපං කියන්නේ පින්නතුනි රූප කියලා එතන හදලා තියෙන පාලි භාෂාවේ තියෙන ප්‍රිය ස්වභාවය ඇති කියන එක. යම ප්‍රිය ස්වභාවයක්ද සාත රූපං කියන වචනේ ටිකක් තෝරන්න අමාරුයි. සාත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් සුවදායක. එහෙම නැත්නම් මිහිරි. එතකොට මෙන්න මේ විදිහට හිතාගන්න උපදින තැන නෙමෙයි කියන්නේ යමක් ලෝකී ප්‍රිය ස්වභාවයක්ද සුවදායක ස්වභාවයක්ද අන්න එතනයි තණ්හාව උපදින්නේ හැංගිලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරන මේ විදිහට. කියන්නේ කිංච ලෝකේ පිය රූපං සාත රූපං. යත්තේ සාතණ්හා උපද්දමාන උපද්දති. මොකද්ද ලෝකේ පිය රූප සාත රූප? ඔන්න එතන දීර්ඝ ලයිස්තුවක් බුදුරජාණන් වහන්සේ දෙනවා. පළමුවෙන්ම මෙන්න මේ විදිහට ආරම්භ කරන්නේ. තක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. යත්තේ සාතණ්හා උපද්දමාන උපද්දති. එත් නිවි සමානාන විසති. ඇස ලෝකේ ප්‍රියයි. ඇස ලෝකයාට ප්‍රිය. එතනයි තණ්හාව උපදින්නේ. එතනයි තණ්හාව ලැබගෙන හැංගිලා ඉන්නේ ත්‍රිංගගෙන ඉන්නේ කියලා. ඔන්න එතන ඉඳලා මම කෙටියෙන් කියන්න තේරුම් ගන්න. ඇස කන නැහැ දිව කය මන කියන ආධ්‍යාත්මික ආයතන හය තුලත් තණ්හාව උපදිනම හැංගිලා ඉනවා. ඊළඟට දෙවෙනුව කියවෙනවා බාහිර ආයතන හය. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවත් ප්‍රිය රූපයි සාත රූපයි ප්‍රිය ස්වභාවයක් තියෙන ලෝකයාට ඒක නිසා එතනත් හැංගිලා ඉන්නවා. ඒ පමණක් නෙවෙයි ඊළඟට කියනවා ඒ දෙක නිසා ඇති වෙන චක්කු විඥාන සෝත විඥාන ආදී විඥාන හයක් ලෝකයාට ප්‍රිය ස්වභාවයක් තියෙනවා සුවදායක වේ. ඒක නිසා එතනත් හැංගිලා ඉන්න උපදින්නෙත් එතන. ඊළඟට කියනවා චක්කු සම්පස්ස ඊළඟට ඒ දෙක නිසා ඇති වෙන චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ඒ විඥාන ඊළඟට කියලා ඒ ස්පර්ශ හයක් චක්කු සම්පස්ස ආදී ස්පර්ශ හය තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා චක්කු සම්පස්ස ජා වේදන ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනා තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංඥා. රූප සංඥාව තුලත් රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන් ඒ සංඥා තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංචේතන, සද්ද සංචේතන. සංචේතන කියන්නේ පින්නතුනි රූපය ගැන හිතීම. ඒකත් ප්‍රිය රූපයි. ලෝකයා කැමති රූපය ගැන හිතන්නේ. රූපයේ සංදේ සද්දය ගැන හිතන්නේ. එතනත් හැංගිලා ඉන්නවා. ඔන්න ඊළඟට කියනවා මහා පුදුම දෙයක්. ඒක තේරුම් ගන්නත් අමාරුයි. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපද්දති. ආපුදු කියමනක් ඒක. ලෝකයාට රූප තණ්හාවත් ප්‍රියයි.
රූප තණ්හාවත් සුවදායකයි. ඒක නිසා එතනත් තණ්හාව ලැබගිනි. එතකොට තණ්හාව දෙවරක් කියවුණා. මේක හිතාගන්න බැරි වැඩි දෙයක්. ලෝකයාට රූප තණ්හාව, සද්ද තණ්හාව ඒකත් ක්‍රියයි. ඒ නිසා තණ්හාව තුලත් තණ්හාව තියෙන. කොහොමද වැඩි? රූප තණ්හා, සද්ද තණ්හා ඒක තුලත් තණ්හාව ඇති. උපදීනවා ඒක තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප විතක්කෝ. රූප විතක්කයක් ඒ වගේම ප්‍රිය ස්වභාවයක් සාකරනවා. රූප ගැන හිතන්නත් කැමති. ඊළඟට රූප විචාරෝ. ඔන්න ඔය දැන් මම කිව්වේ දසවිධ විග්‍රහයක් මහා සතිපට්ඨාන සූත්‍රයේ ඔය විදිහට තණ්හාව ඇති වෙන තැනත් ලැබගෙන ඉන්න තැනත් ඔය විදිහට කරනවා කියලා එතෙන්දිත් අර වගේම ඒකේ ඊළඟට ඒ ඇති වෙන තැනනේ එහෙම කිව්වේ ඔන්න ඊළඟ වාරයේ කියන්නේ නිරෝධය පිළිබඳව මේ විදිහට කියනවා ටිකක් කිව්වහම තේරුම් ගන්න බලන්න අහනව සාකෝපණේසා තණ්හා කත්ත පහියමානා පහියති කත්ත නිරුද්ධමානාලු එබඳු ඒ තණ්හාව කොතැනද ප්‍රහීනවන්නේ කොතැනද නිරුද්ධවන්නේ ඒ තර විදිහට තමයි. ඒ යම් තැනක ඇති වුණා නම් යම් ලෝකයේ පිය රූපං ඒ පිය රූප ඒ තැන්වලම තමයි මේක නැති වෙන්නේ. අන්න එහෙම. එතකොට ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ විදිහට සවිස්තර විග්‍රහයක් තියෙනවා.